प्रधान वेडिकारुवेक मरुट निर्देशवास भारदे भूमि कोविड-19 वायरस से आसादने वी मेरठ तुलसी दोलस्वन मारने अद पेरवरुवे वार्ता उना एलेस मियगोस एते पासुगे विसिवन दा इंडिया वे सिट मेरठ पेमिनी 47 हेवरिदी मावतकम वैवुड प्रदेशे पदिंच कांतावा अदाल कांताव इरनविल प्रतिकार मध्यस्थाने प्रतिकार लबमिन सिट एति अतर ईये रात्रिये वैडिदुर प्रतिकार संदहा आईडीएच रोहल वेत मारु क्रीमेन अनतुरुवाय मियगोस एते मियगी कांताव पिलिका रोगयकिन्द पिरुणु अयक्वन अतर ऐय मिय यामट हेतु वी ऐत्ते हृदयपाधयक् बवै वसंगत रोग विद्या एककय संधान कले मियगिय अदाल कांतावगे अवसन कटियुतु जात्यंतर निरोधायन नीति रीतींट अनुकूलव अद पस्सरुवे सिदु केरुणा ए कोटिकावत्त पोदु सुसान भूमियेति मेत्र समस्त कोविड-19 वायरस आसादीन अतुरीन पुद्गलीन 2805 दिनकु पूर्ण सुवय लबा तिबेनवा वैद्य अधीक्षण यटते तवतुरटत रोहलगत्व प्रतिकार लबन रोगीन संख्याव 130 कोविड वायरस आसादने उ रोगीन 6 दिनकु पिडबंदव ईये दिन वार्ता उना ओन सेलु दिना विदेश अन्ने सिट पेमिन निरोधायने वेमिन सिटी पुद्गलीन बवाय कोविड-19 पतिरीम बलक्वीमे जातिक क्रियान्वित मध्यस्थाने निवेदने कले संविधानात्मक अपराध काले सामाजिक अनुसूदने को अदालुयम बेरटिन परायामट उत्साह किरीमेदे कडुनायक गुवन्तटुपलेदे पुलिस अतरंगोट पत्वति बेनवा ओन्केन देदने को अंगुट लोकाके गोलिन देदने को बवताई अनावरणे वीते बेन्ने म्यात्र अंगुट लोकाके तवत प्रधान वेडिकरुवकु ए रात्रुए गंपाह प्रदेशवेदे पुलिस वेडिपहरिन जीवितक्षयट पत्वुना बस्नाहिर पला तुतुर दूषण मर्दन एकके विसिन अंगुड लोक्कान्नम पातालकल्ली नायकयागे कंडायमे सिटी तवत प्रधान वेडिक्करुवेकु अत्तडंगुवट गेन तिबुणा अनतुरुव एम एकके विसिन अत्तडंगुवट गत सेक्करु विसिन गंपहा प्रदेशे संगवा तिबु आयुध सह हेरोइन मद्रव्य पेन्वीम संदहा ओहु गंपहा पोलिसियट बहर दी तिबु अतर गंपहा पोलिसिये निलधारीन विसिन सेक्ककरु विसिन अदाल आयुध सह मद्रव्य पेन्वीमट रगिन यमिन सिटी अवस्थावेदी शरीर कृत्यक इटु किरीम संदहा तमाट इड लबा देन लेसट
සැකකරු පොලිසියෙන් ඉල්ලා තිබෙනවා. අදාළ නිලධාරීන් එම අවශ්‍යතාවය ඉටු කර ගැනීම සඳහා ගම්පහ ඔරතොට ප්‍රදේශයේදී රථය නතර කර ඇති අතර රථයෙන් බිමට බසින අවස්ථාවේදී සැකකරු විසින් පොලිස් නිලධාරියෙකුගේ ගිනි අවිය එකවර උදුරා එම නිලධාරියාට වෙඩි තබා තිබෙනවා. අනතුරුව වහා ක්‍රියාත්මක වූ පොලිසිය සෙසු නිලධාරීන්ගේ ජීවිත බේරා ගැනීම වෙනුවෙන් සැකකරු වෙත ප්‍රතිප්‍රහාර එල්ල කර තිබෙන අතර එම අවස්ථාවේදී අදාළ සැකකරු වෙඩි ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ. වෙඩිවැදීමෙන් තුවාල ලැබූ නිලධාරියා කඩිනමින් ගම්පහ මාරුවලට ඇතුළත් කර ඇති අතර නිලධාරියාගේ තත්ත්වය බරපතල නොමැති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මෙලෙස පොලිස් වෙඩිපහරින් ජීවිතක්ෂයටපත් වූයේ චමින්ද ඉදිරිසූරිය නොහොත් චමියා යන අන්වර්ත නාමයෙන් හඳුන්වන මියගිය බවට තොරතුරු වාර්තා වන අංගොඩ ලොක්කාගේ තවත් ප්‍රධාන වෙඩිකරුවෙකු බව පොලිසිය සඳහන් කළා. සැකකරුගේ දේහය මේවන විට ගම්පහ මාරුවලේ තැන්පත් කර තිබෙන අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන සිදු කරනවා. මේ අතර පසුගිය දිනකද අංගොඩ ලොක්කාගේ ප්‍රධාන වෙඩික රුවව සෝල්ටා නම් අපරාධ කල්ලි සමාජිකයෙකුද මීට පෙර පොලිස් වෙඩිපහරින් ජීවිතක්ෂයට පත් වූයේ සංගවා තිබූ ආයුධ පෙන්වීමට ගිය අවස්ථාවේදී. එම අවස්ථාවේදීද සෝල්ටා විසින් පොලිසියට වෙඩි තැබීමට උත්සාහ කිරීමේදී පොලිසිය විසින් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත් වුණා. මෙතර රටින් පැන යාමට උත්සාහ කළ තවත් අපරාධ කල්ලි සමාජිකයින් සිව් දෙනෙකු ගුවන්තොටුපළේදී අත්අඩංගුවට පත්ව තිබෙනවා. අද අලුයම දෙකට පමණ මෙලෙස මෙරටින් පැන යාමට උත්සාහ කළ මෙම සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයින් අත්අඩංගුවට ගෙන ඇත්තේ ගුවන්තොටුපළ පොලිසිය විසින්. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගමගේ සාරංග ප්‍රදීප් නොහොත් වැල්ලේ සාරංග සහ රණසිංහාරච්චිගේ ඉෂාර ලක්මාල් නම් මද්‍රව්‍ය ජාවාරම් කරුවන් දෙදෙනෙකු සහ කතලුව ලියනගේ බුද්ධික සංජීව සහ තාබ්දීන් මොහොමඩ් සුබීර් නැමැති අංගොඩ ලොක්කාගේ සංවිධානාත්මක අපරාධ කණ්ඩායමේ සමාජිකයින් දෙදෙනෙකු බවයි පොලිසිය සඳහන් කළේ. කලුතර දිස්ත්‍රික්කයේ තුල මද්‍රව්‍ය ඇතුළු අපරාධ මැඩලීම සඳහා විශේෂ අපරාධ විමර්ශන අංශයක් පිහිටුවීමට පියවර ගන්නාමව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා. අලුත්කම ප්‍රදේශයේදී මාධ්‍යවේදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. කලුතර දිස්ත්‍රික්කයේ අපරාධ මර්ධනය සඳහා ස්ථාපිත කිරීමට නියමිත විශේෂ අපරාධ විමර්ශන අංශයේ පිහිටුවීමට සැලසුම් කර ඇති අලුත්කම නගරයේ පිහිටා ඇති පොලිස් විවේකාගාරයක් පරීක්ෂා කිරීමට අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා අද පැමිණියා. වරාය සහ නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාගේ ඉල්ලීමකට අනුවයි මෙම විශේෂ අපරාධ විමර්ශන අංශය ස්ථාපිත කිරීමට පියවර ගෙන ඇත්තේ. මෙම නිරීක්ෂණ චාරිකාව සඳහා බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාද සහභාගී වී සිටියා. අපි බොහොම පැහැදිලිව ශ්‍රී ලංකා පොලිසියත් සමග සාකච්ඡා කරලා මේ කලුතර දිස්ත්‍රික්කයේ යම් පාතාලයේ කටයුතු එවැගේම දූෂණ විරෝධී මද්‍රාවාරම් මේ සියල්ලම සහ මුලින් තුරන් කිරීම තමයි අපේ වගකීම වෙන්නේ. මේ ජීවත් වෙන මිනිසුන් නිදහසේ ජීවත් වීම අයිතිය තියෙන්න ඕන. කාගවත් පාතාලයට බය ජීවත් වෙන, එවැගේම අනිකුත් මද්‍රාවාරම් වලින් අද අපේ දරුවව බේරගන්න තත්ත්වයක් පත් වෙලා තියෙනවා. අන්න මේ වගකීම ඉටු කරන්න විශේෂයෙන්ම දූෂණ මර්ධන ඒකකයක් කලුතර දිස්ත්‍රික්කයේ තුල ස්ථාපිත කිරීම ගැන ශ්‍රී ලංකා පොලිසියට ඒ වගේම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තුමා ඇතුළු ඒ සියලුම දෙනාට මගේ ගෞරවයේ ස්තුතිය පුද කරනවා. ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියට කලුතර දිස්ත්‍රික්කයේ යම් දූෂණ වංචාවක් යම් සිද්ධියක් සිදු වෙනවා නම් ඒ සම්බන්ධයෙන් ක්‍රියා කරන්න අවශ්‍ය කරන උපදෙස් ලබා දීලා තියෙනවා. කලුතර දිස්ත්‍රික්කයේ මද්‍රව්‍ය ජාවාරම සහ ඒ වගේම සංවිධානාත්මක අපරාධ කල්ලි මැඩපැවැත්වීම සඳහා අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ඉතා යහුසුලව ගැනීමට අවශ්‍ය කරන කලුතර දිස්ත්‍රික් විශේෂ අපරාධ විමර්ශන අංශයක් ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය කරන කටයුතු ඉතා කිඹුලින් කර දෙන්න කියලා ඉවල කරු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මැතිතුමා කරපු ඉල්ලීම අනුව අපි අද දවසේදී ඒ සදා සුදුසු ස්ථානය තෝරගෙන තිනවා. යනුව බලාපොරොත්තු වෙනවා මාසික පමණ කාලයක් ඇතුළත ඉතා ඉක්මනින් මේ ස්ථානය අවශ්‍ය කරන ඉදිකිරීම ඉදිරි කටයුතු කරලා කටුතර දිස්ත්‍රික්කයේ පුරා ව්‍යාප්ත වෙලා තියෙන මේ මද්‍රව්‍ය සම්බන්ධ ප්‍රශ්නය සහ මුලින්ම තුරන් කිරීම සඳහා අවශ්‍ය කරන ශක්තිමත් ඒකකයක් මේ ස්ථානයේ ස්ථාපිත කරන්න. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහා සංඝරත්නය බැහැදක ආශිර්වාද ලබා ගත්තා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගල්කිස්ස ධර්මපාලාරාම විහාරස්ථානයේ වෙත ගොස් ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක අගමහ පඬිතු මහෝපාද්‍යය අතිපූජ්‍ය කොටගොඩ ධම්මවාස හිමියන් බැහැදුටුවා. උන්වහන්සේගේ සෝදුක් විමසෝ ජනාධිපතිතුමා කෙටි පිළිසඳරකද නිරත වුණා. අනතුරු පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන වෙත ගිය ජනාධිපතිවරයා විද්‍යාලංකාර පරිවෙනාධිපති කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංගනායක ආචාර්ය අතිපූජ්‍ය වැලිමිටියාවේ කුසලදම්ම හිමි බැහැදක සුවදුක් විමසා සිටියා.
කොට්ටාව රුක්මලේ ධර්ම විජයාලෝක විහාරස්ථානයට ගිය ජනාධිපතිතුමා කොට්ටේ ශ්‍රී කල්යාණී සමග්‍රී ධර්ම මහාසංඝ සභාවේ මහානායක ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති අතිපූජ්‍ය ඉත්තැපානේ ධම්මාලංකාර ස්වාමින් වහන්සේ බැහැදක කෙටි පිරිසන්දරකද නිරත වුණා. මෙරට දරුදරියන් දහම් අධ්‍යාපනයට යොමු කිරීම පිළිබඳව රජයේ අවධානය යොමු ඇති බව අග්‍ර අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. එය අද දහම් පාසල් සඳහා වසර 125ක් සපිරීම නිමිත්තෙන් පැවති ආගමික උත්සවයකට එක්වමින් දහම් පාසල් සඳහා වසර 125ක් සපිරීම නිමිත්තෙන් පැවැත්වෙන ආගමික උත්සවය අද අග්‍ර අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කසාගල විහාරස්ථානයේදී පැවැත්වුණා. මෙම අවස්ථාවට මහා සංඝරත්නය දහම් පාසල් සිසු දරුවන් සහ මැති ඇමතිවරුන් පිරිසක් එක්ව සිටියා. මේ දහම් පාසල් නිසා තමයි දේශීයත්වය සාර ධර්ම රට තුල ආරක්ෂා වෙලා තියෙන්නේ, අපේ දරුවන් තුල ආරක්ෂා වෙලා තියෙන්නේ කියලා අපි විශ්වාස කරනවා. විශේෂයෙන්ම දහම් පාසල් ඉදිරියට ගෙන යාමට මහා සංඝරත්නය දහම් පාසල් ගුරුවරු කැපවීම අපි අගය කරන්න ඕන. අපි වැළුවොත් දහම් පාසල් වල නොගිය අය තමයි වැඩි අරයක් හිරගෙවල් වල ඉන්නේ. දරු පිරිස අවුරුදු අධ්‍යාපනය ලබන්නේ නැහැ දහම් පාසල් තුල. මේ පිළිබඳව සොයා බැලිය යුතුව තියෙනවා. අපිට මේ දරුවන් අනිවාර්යයෙන්ම දහම් පාසල් වලට යොමු කරන්න පුළුවන් නම් ඉනේගරුක දරුවන් බිහි කිරීම සිදුවේ කියලා අපි විශ්වාස කරනවා. මේ පිළිබඳව හිතන්න මේ පිළිබඳව කටයුතු කරන්න අවශ්‍ය යෝගය අද ඇවිල්ලා තියෙනවායි කියලයි මා දකින්නේ. ගරුතර මහා සංඝ රත්නේ උපදෙස් පරිදි ක්‍රියාත්මක වෙන්න ක්‍රියාත්මක කරන්න රාජ්‍යයක් අපිට දෙන්නේ. බොහොම පැහැදිලිව ජනාධිපතිතුමා තමන්ගේ ප්‍රකාශය පාර්ලිමේන්තු ප්‍රකාශිත වුණු ඒ බව සඳහන් වුණා. ඒ නිසා රාජ්‍යයක් වශයෙන් අපි අතවසෙම දහම් පාසල් අධ්‍යාපනය දරුවන්ට ලබා දීමේ ක්‍රියාවලියේදී මැදිහත් වෙනවායි කියන එක අපි මතක් කළ යුතු දෙයක්. කිසිම ආගමක මං හිතන්නේ නැහැ ප්‍රචණ්ඩත්වය පුරවන්නනවා කියලා. ඒ නිසා ඒ අය ඒ පාසල් වලට යොමු කරවි වැදගත් වෙනවායි කියලායි අපි විශ්වාස කරන්නේ. දහන භවන විවස්ථා සංශෝධන ඉවත් කිරීම ප්‍රජාතන්ත්‍රවාදයේ ආපස්සට හැරවීමක් බව සමගිය ජන බලවේගයේ මහලේකම් රංජිත් මතුමකන්දාර මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. සමගි ජනබල වේගයේ විසින් දහනමෝන විවස්ථා සංශෝධනය පිළිබඳව නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයෙන් උපුටා ගැනීම කිහිපයක් 78 වන විවස්ථාව ප්‍රකාරව බිහි වූ විධායක ජනාධිපති ධුරේ ඒකාධිපති බලතල සම්බන්ධයෙන් සමාජයේ විශාල විරෝධයක් දිගින් දිගටම එල්ල විය. ඒ තුලින් ඒකාධිපති පාලනයක් බිහිවීමට අමතරව මුළුමහත් සමාජ තන්ත්‍රයම දැඩි දේශපාලනීකරණයකට ලක්වන බවටත් විශාල විරෝධයක් නිර්මාණය විය. භාවිතාව තුලින්ම එම ඒකාධිපති ස්වරූපය සහ දේශපාලන ජරාජීර්ණත්වය දිගින් දිගටම ඔප්පු විය. මෙම අසීමිත බලතල ඉවත් කරනවා වෙනුවට සිදු වූයේ 2010 දී 18 වන සංශෝධනය හරහා ඒකාධිපතිත්වයේ දෙගුණ තෙගුණ වී ජනාධිපති දුහරය දැරිය හැකි සීමාවද ඉවත් වීමය. එම සංශෝධනයට පසු මෙරට අගවිනිසුරු වරිය හිතුවක්කාර ලෙස එළවා දෙමු අතර තමාගේ හිතයිශී වන්තියෙකු අගවිනිසුරු ලෙස පත් කිරීමට කටයුතු කළේය. ජනාධිපතිවරයා අගමැති ප්‍රමුඛ පාර්ලිමේන්තුවත් නොසලකා හැරමින් ඒකාධිපති රංගනයක යෙදමින් සිටියහ. ප්‍රජාතන්ත්‍රවාදයා ගේන සිවිල් සමාජයේත් පූජ්‍යපාද මාදුළුවාවේ සෝභිත හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නයේත් සමස්ත බහුතරයක් ජනතාවගේ අපේක්ෂාව පෙරදැරිව 2015 දී 19 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන්නේ ප්‍රජාතන්ත්‍රවාදය මහපාරට ඇදදමා තිබූ තත්වයකට රටපත්ව තිබේ. මෙවැනි තත්ත්වයක් තුළ පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය ආරම්භ කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිදු කළ ප්‍රකාශයෙහි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව කළ ප්‍රකාශය ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් අපේක්ෂා කරන්න වුන්ගේ දැඩි අවධානයට යොමු විය යුත්තකි. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ඉවත් කරන්නේ කෙසේදයි වෙනම සංවාදය කළ යුතු කරුණකි. ධනමෝන සංශෝධන ඉවත් කිරීම යනු ප්‍රජාතන්ත්‍රවාදය ආපස්සට හැරවීමකි. මේ මොහොතේ රටේ අනාගත ප්‍රජාතන්ත්‍රවාදයට එල්ලවන මාරාන්තික ප්‍රහාරය පිළිබඳව සියලුම පුරවැසියන්ගේ අවධානය යොමු වේ යුතු බව සමගි ජනබල වේගය අවධානය කර සිටි. ධනමෝන විවස්ථා සංශෝධනය ඒකාධිපති ගමනක් සඳහා අහෝසි කරන්නේ නම් එයට එරෙහිව සියලු ප්‍රජාතාන්ත්‍රික බලවේග සමග අත්වැල් බැඳ ගනිමින් ක්‍රියා කරන බව අවධාරණය කරමු. උපුටා ගැනීම අවසන්. රංජිත් මද්දුම බණ්ඩාර මහලේකම් සමගි ජනබල වේගය. පසුකීතා දිවයින පුරා විදුලිය බිඳ වැටීම සම්බන්ධයෙන් සිදු වූ පාටුව රුපියල් කෝටි 10ස ඉක්මවන බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංකම්මය පවසනවා. මේ අතර රට පුරා විදුලිය බිඳ වැටීමට විදුලි බල අමාත්‍යාංශය වගකිය යුතු බවට නිර්දේශ වුවහොත් තමා අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බවයි විදුලි බල අමාත්‍ය ටලස් අලහප්පිරිම මහතා ප්‍රකාශ කළේ.
පසුකිය 17 වනදා පස්වරුවේ දිවයිනපුරා විදුලිය බිඳ වැටීමක් සිදු වුණා. ඒ කෙරවල පිටිය ග්‍රීඩ් උපපොළෙහි සම්ප්‍රේෂණ පද්ධතිය සිදු වූ දෝෂයක් හේතුවෙන් මේ හේතුවෙන් නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ විදුලි චරණ කටයුතුද අක්‍රිය වුණා. දින 4ක කාලයක් පුරා දිවයිනේ කලාප 4ක් යටතේ විදුලිය කපාදු කිරීමටයි විදුලි බල මණ්ඩලය කටයුතු කළේ. ඒ අනුව මේවන විට ඉන් සිදු වූ පාඩුව ගණනය කර ඇති අතර පසුකිය 17 වනදා කෙරවල පිටිය ග්‍රීඩ් උපපොළෙහි සිදු වූ අක්‍රිය වීම හේතුවෙන් සිදු වූ පාඩුව කෝටි 200ක් පමණ වනවා. නොරොච්චෝලේ විදුලි බලාගාරයේ කටයුතුද සිව්දිනක් පුරා අක්‍රිය වීම හේතුවෙන් සිදුව ඇති පාඩුව කෝටි 345ක්. එම කාලයේ පුරා පුද්ගලික අංශයෙන් මිලදීගත් විදුලිය සඳහා කෝටි 150ක් පාඩු වී ඇති අතර නොකැපෙන විදුලිය සඳහා ගණනය කිරීමේදී සිදුව ඇති පාඩුව කෝටි 250ක්. මේ අනුව විදුලිය ඇන හිටීම තුරින් ගත වූ දින කිහිපය තුළ සිදුව ඇති පාඩුව රුපියල් කෝටි 1000ක් බවයි විදුලි පාවිච්චි කරන්නන්ගේ සංගමේ ජාතික ලේකම් සංජීව ධම්මික මහතා අප කළ විමසීමකදී සඳහන් කළේ. මේ නිසා සමස්ත පාඩුව කෝටි 1000කට වැඩි මුදලක් කාර්තිකයට පාඩු සිදු වෙලා තියෙනවා. මෙම මුදල මහ බැංකු බැඳුම් කරේ වංචාවට හා සමානයි. ඒ වගේම මේ මුදල් අපිට ඉතුරු වුණා නම් මෙගාවට් 50ක බලාගාරයක් හදන්න තිබුණා. මෙම අලාභය ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව නිල වශයෙන් ගණනය කළා රටට හෙළි කළ යුතුයි. මෙම හදිසි විදුලි බිඳ වැටීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විදුලි බල අමාත්‍ය ඩලස් අලහපිරිම මහතා විසින් සත්පුත්කල කමිටුවක්ද පත් කළා. මේ අතර පසුගිය 17 වනදා කෙරවල පිටියේ ග්‍රීඩ් උපපොළෙහි විදුලිය අක්‍රිය වීමක් සිදු වූයේ විදුලි අධිකාරීවරයෙකුගේ අත්වැරදීමකින් බවට විදුලි බල මණ්ඩලයේ අතිරේක සාමාන්‍ය අධිකාරීවරයා ප්‍රකාශයක්ද සිදු කර තිබුණා. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරීවරුන්ගේ සංගමය අදාළ කමිටුව වෙත කරුණු 8කින් යුත් වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා. මෙය විදුලි අධිකාරීවරයෙකුගේ අත්වැරදීමකින් සිදු වූයේ නම් නොරොච්චෝලේ විදුලි බලාගාරයේද විදුලි චලන කටයුතු අක්‍රිය වීමක් සිදු වූයේ කෙසේද යන්න ගැටලුකාරී බබයි තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරීවරුන්ගේ සංගමය එම වාර්තාවමකින් ප්‍රශ්න කර ඇත්තේ. විදුලි අධිකාරීවරයා මෙසේ අත්වැරද්දකින් විදුලිය සංදීමක් පිළිබඳව වරදක් පිළිගැනත් නැහැ. දැනටමත් පරීක්ෂණ කටයුතු කරගෙන යනවා. පරීක්ෂණ මණ්ඩලයේ තීරණයකට පෙර මෙසේ ප්‍රකාශ කිරීම වෙනයම් වරද්දක් වසා ගැනීමට කරන උත්සාහයක් ලෙස තමයි අපි සැලකන්නේ. ඒ අපි කිසිසේත් පිළිගන්නේ නැහැ. කෙරොල් පිටියේ බිඳ වැටීම සමස්ත විදුලි බිඳ වැටීමට හේතු කරුණක් කියලා. මේ අතර පසුගිය දින කිහිපයේ සිදු වූ විදුලි බිඳ වැටීම සම්බන්ධයෙන් විශේෂ අමාත්‍ය ඩලස් අලහපිරිම මහතා මෙලෙස අදහස් පළ කළා. අමාත්‍යංශයේ වැඩ බාරගත්තේ මම බ්‍රහස්පතින්දා සිකුරාදා රෑ මාතරාව සඳ උදේ කපුරු පිටියේ හිටිය ඔෆිස් එකේ දවල් යන හදනකොට රටේම බ්ලැක් අවුට් එකක් ඩලස් ගාලා කරන්ට් ගියා කිව්වා. අපි ඩලස් ගාලා කරන්ට් ආවේ නැහැ. මණ්ඩලේ ජීඑම් මහත්තයගෙන් එවම කිව්වේ සර් පෑය දෙකකින් විතරයි කියලා. මගෙන් මාධ්‍ය ඇහුවා මාත් කිව්වා ඔය පෑය දෙකකින් විතරයි කියලා. විදුලි බල ඇමතිවරයා විදිහට වැඩ බාර අරගෙන පෑය 96යි. ඒතර මම විදුලි බල ගැන මොකද ඒ වෙලාවේ දැනගෙන හිටියේ? ඊතර මේන් ස්විච් එකයි ට්‍රිප් ස්විච් එකයි. බල්බ් එක දාන එක විතරයි. මම විදුලි බල ඉංජිනේරුවෙක්ද? නෑ. මම අලුතෙන් විෂයක් ආවම ඉගෙන ගන්නවා. මම ශිෂ්‍යෙක් වෙනවා ඉස්සෙල්ලා ගිහිල්ලා. දැන් අද විදුලි බල අමාත්‍යංශයේ මම තාම ඉගෙන ගන්නවා. ඉගෙන ගන්නකොටම ලයිට් ගියා. එදා දවල්ම කිව්ව වහාම කමිටුවක්පත් කරන්න. මම විශ්වාස කරනවා මේ වார்த்தාව සඳ හැන්දෑ අපි අතර ලැබීවි. ඒ වார்த்தාවේ කියනවා නම් විදුලි බල අමාත්‍යංශයේ වැරද්දක් තියෙනවා නම් මිත්‍රයා මතක තියාගන්න. අංගහරු ආද හැන්දෑ ඉඳලා දලසලහ පෙරම නෙමෙයි මෙරට විදුලි බල ඇමති. ඒ අදහසේ ලංකාවේ පළවෙනි වතාවට ලැබෙයි. සමාජ ආර්ථික බලපෑම් සෑබරණ ක්‍රමවේදයකට රාජ්‍ය පරිපාලන යාන්ත්‍රණය වැඩි දියුණු කළ යුතු බව ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පවසනවා. රැකියා උත්පාදනය ආදායම් වැඩිවීම අපනයනය වැඩිවීම වැනි ආර්ථික හා සමාජ සංවර්ධන දර්ශකවලින් සමන්විත දිස්ත්‍රික් හා ප්‍රාදේශීය සංවර්ධන සැලසුම් සකස් කර ක්‍රියාත්මක කරන ආකාරය සහ එමගින් ලැබෙන සමාජ ආර්ථික බලපෑම සොයා බලන ක්‍රමවේදයකට රාජ්‍ය පරිපාලන යාන්ත්‍රණය වැඩි දියුණු කළ යුතු බව ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පවසනවා. ඒ ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ සහ ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා අතර පැවති සාකච්ඡාවකදී එහිදී නිවැරදි දත්ත හා තොරතුරු එක් ස්ථානයකට ඒකරාශී වීමේ අවශ්‍යතාවය සභාපතිවරයා විසින් පෙන්වා දෙනු ලැබුවා. මහජන මුදල් වියදම් කර සකස් කරන ඡන්ද හිමි නාමලේඛනය පොදු දේපලක් ලෙස පරිහරණය කිරීමේ වැදගත්කම හා එහි පවතින නීතිමය ගැටලු පිළිබඳව පරිපාලන සේවා සංගමය කරුණු පැහැදිලි කළා. කෘෂිකර්මීය දීවර සංචාරක කර්මාන්තය අපනයන ප්‍රවර්ධනය දේශීය හා විදේශීය ආයෝජකීන්ට අවශ්‍ය ඉඩම් කඩිනමින් ලබා දීම ඇතුළු ශේෂ්ත්‍ර ගණනාවක පවතින පරිපාලනමය ගැටු විසඳීමේ අවශ්‍යතාවය කෙරෙහි මෙහිදී වැඩි අවධානයක් යොමු වුණා.
පවතින තත්ත්වයේ හමුවේ අපනයන ශ්‍රේෂ්ත්‍රයේ වැඩි දියුණු කිරීම සඳහා හඳුනාගත් ප්‍රධාන ශ්‍රේෂ්ත්‍ර පහක් ඔස්සේ විදේශීය ආයෝජන අවස්ථා ලබා ගැනීමට කටයුතු කරන බවත් ඒ සඳහා දිස්ත්‍රික් මට්ටමින් ආයෝජකයින්ට පාසුකම් සලසන ව්‍යූහවල අවශ්‍යතාවය පිළිබඳවත් බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී අවධාරණය කළා. පශ්චාත් කොරෝනා තත්ත්වයේ සමග රටේ ආර්ථිකය නැවත ගොඩගන්නේ කෙසේද යන්න පිළිබඳව වත්මන් නාණ්ඩුව ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ කිසිදු කරුණක් අඩංගු නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර මහතා පවසනවා. එයද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව ආරම්භ කරපු දවසේ 20 වෙනිදා ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ඉදිරිපත් කරා. මෙන්න මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය මම නම් තුන් පාරක් කියෙව්වා. තනි පුස්සක් මේක. මේක තියෙන්නේ පෑ පොස්ට් කොවිඩ් තත්ත්වයට රටේ ආර්ථිකය සමාජය සංස්කෘතිය මුණ දෙන්නේ කොහොමද කියලා මේක නෑ. අපිට පේනවා දැන් තියෙන තත්ත්වයක් එක්ක ඩොලර් බිලියනයක්වත් අපිට මේ අවුරුද්දේ ටුවරිසම් වලින් එළියෙන් අතුරට ඩොලර් එන්නේ නෑ. එතකොට බිලියන 4කට වැඩි අපිට සාමාන්‍යයෙන් එන්න තියෙන ආදායම නැති වෙනවා. එතකොට මේක පියවගන්නේ මොන විදියටද කියලා අපිට කියලා නෑ. මං අහනවා මේක මැටි කර්මාන්තයෙන් හදන මැටි භාණ්ඩ ටික අපනයනය කරලද? එහෙම නැත්නම් බතික් අපනයනය කරලද? හැබැයි අපි තේරුම් ගන්න ඕන ඒකෙන් ලබන්න පුළුවන් ආදායම කුමක්ද කියලා. කොරෝනා තත්ත්වයත් එක්ක තෙල් මිල අඩු වුණේ. මේක සාමාන්‍යයෙන් බැරල් එකක් ඇමරිකන් ඩොලර් 65යි. අපිට තිබ්බා මුළු අවුරුද්දටම ඇනවුම් කරලා තව ඩොලර් 2ක් කර 3ක් කර දීලා ඒක ඒ රටවල් වලම ගබඩා සංකීර්ණ වල තියලා අවශ්‍ය පරිදි මාස් පදා ගෙන්න ගන්න. මේකෙන් 3න් 2ක් අපිට ඉතුරු කර ගන්න තිබ්බා. ඒ කියන්නේ කීයද? ඇමරිකන් ඩොලර් බිලියන 3කට වැඩි මුදල් ප්‍රමාණයක් අපිට ඉතුරු කර ගන්න තිබිච්ච අවස්ථාව නැති කරගත්තා. එහෙම දැක්මක් නැති මේ ලස්සන වචන සෙට් එකක් දාපු පුස්සක් පුස් වෙඩිල්ලක්. සියලු පක්ෂවල අදහස් විමසා විසම නාඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය අජිත් නිවල් කබ්‍රල් මහතා පවසනවා. මේ අතර තරුණ ප්‍රජාපති සම්බන්ධ කර ගනිමින් ආර්ථික ඉලක්ක සපුරා ලීමට පියවර ගන්නා බවද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා. තලව ජයමග ජානෝදිය පිරිවෙනෙහි විහාරාධිපතිව වැඩ සිටි ශ්‍රී වාගීශ්වර හිමිපාණන්ගේ 17 වන ගුණානුස්මරණය අදට යෙදී තිබෙනවා. ඒ වෙනුවෙන් ජානෝදිය පිරිවෙනෙහි වැඩවසන සියක් නමක් උදෙසා සංඝගත දක්ෂිණාවක් විහාර ස්ථානයේ වත්මන් විහාරාධිපති මැණික් හිනේ දීරානන්ද ස්වාමින් වහන්සේ විසින් සංවිධානය කර තිබුණා. මෙම පුණ්‍ය කර්මයේ සඳහා මුදල් හා ප්‍රාග්ධන වෙළඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රල් මහතා සහභාගී වූ අතර ඉන් අනතුරුව මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්න සඳහා ඒ මහතා මෙලෙස පිළිතුරු ලබා දුන්නා. ගාසිටිවීට නම් අලුත් බලාපොරොත්තු දෙන්නට අවශ්‍ය. ඒ වෙනුවෙන් ජනාධිපතිතුමා සහ අගමැතිතුමා දැනටමත් ඉතාමත්ම පුළුල් වැඩසටහනක් ඉදිරිපත් කරලා තිනවා. ඒ වැඩසටහන ඉදිරිපත් කිරීමට අවශ්‍ය වෙන මුදල්, අවශ්‍ය වෙන සම්පත්, අවශ්‍ය වෙන ශ්‍රම බලකායන් ඔක්කොම ඒක රාශි කරගෙන ඒ ඉලක්ක වලට යන්නට තමයි බලාපොරොත්තු. ඒ සඳහා කෙටිකාලීන ඉලක්ක තියේ, දිගුකාලීන ඉලක්ක තියේ. කෙටිකාලීන අපිට කොවිඩ් වසංගතයෙන් වෙලා තිබෙන ඒ අවපාතයත් අපිට මගහරවා ගන්න සිදු වෙනවා. ඒවට අපි දැනටමත් අවශ්‍ය සැලසුම් කරලා තියෙන්නේ. අපි ඒ හරහා ඒ තත්ත්වය වෙනස් කරගෙන ඉදිරියට ගෙන යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. දැනටමත් 19 වෙනි සංශෝධනය අයින් කළ යුතුයි කියන තීරණයට කැබිනට් මණ්ඩලය ඇවිල්ලා තිනවා. එක්කම 20 වෙනි සංශෝධනයට අපි ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා විවිධ පක්ෂවලින් සමන්විත අයගේ අදහස් අරගෙන ඊට පස්සේ ඒ සංශෝධන ඉදිරිපත් කිරීමට තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ ටික කලකින් ඒක සිදු වෙනවා කියන එක අපේ තමයි අපේ බලාපොරොත්තු. ඒ වගේම තමයි පාර්ලිමේන්තු අමාත්‍ය විග්නේෂ්වර මහත්මයා යෝජනා ප්‍රශ්න තුමාගේ අදහස. මම හිතන්නේ ඒ එක එක මන්ත්‍රීවරුන්ගේ තියෙන මතයන් ඒ මතය රටේ මතය නෙමෙයි. ඒ මතය එහෙම කිව්වයි කියලා ඒක සත්‍යවන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි ඒව ගැන නිසි උත්තර අපේ රටේ ප්‍රභූවරු සහ අපේ රටේ නායකයන් ඒවට උත්තර දීලා තියෙනවා. අපේ රටේ තියෙන තත්ත්වය පිළිබඳවත් අපි හැමෝම දන්නවා. ඉතින් ඒ නිසා යම්කිසි පුද්ගලයෙක් කොතනදී එවැනි වැරදි කතාවක් කිව්වත් ඒව සත්‍ය වෙන්නේ නැති බවත් අපි මතක තියාගන්න අවශ්‍යයි. වත්මන් නාණ්ඩුව මගින් බන්ධනාකාර පරිපාලන කටයුතු සිදු කිරීමට ඉදිරියේදී නව තාක්ෂණික ක්‍රමවේද භාවිතා කිරීමට සැලසුම් කර ඇති බව විෂයභාර රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසනවා. ඒ බන්ධනාකාර නිලධාරීන් පුහුණු කිරීමේ වැඩසටහනකට එක්වමින්
Managing a prison cannot be considered as an easy task. බන්ධනාගාර පරිපාලනය කියන්නේ ලෙහෙසි ඉලක්කයක් නෙවෙයි. රිමාන්ඩ් බන්ධනාගාරවල 28000ක පමණ පිරිසක් රඳවලා තියෙනවා. මේ වෙන විට බන්ධනාගාරවල රඳවන්න පුළුවන් පිරිසට වඩා 250ක පිරිසක් රඳවලා තියෙනවා. මේ තත්ත්වය යහපත් තත්ත්වයකට ගෙනෙන්නට අපි අපේක්ෂා කරනවා. ඒ වගේම බන්ධනාගාර නිලධාරීන්ගේ විශාල අඩුවක් තියෙනවා. නිලධාරීන් 1500ක් පමණ හිඟයි. මම හිතනවා ලංකාවේ බන්ධනාගාර පරිපාලන ක්‍රමවේදය ජාත්‍යන්තර විදියට ප්‍රතිශෝධන කටයුතු ආරම්භ කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. දදහස්විස්ස චන්දහිමි නාමලේඛනයේ ප්‍රතිශෝධන කටයුතු ආරම්භ කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ඒ සම්බන්ධයෙන් ග්‍රාම නිලධාරීන් දැනුවත් කිරීම මේ වන විට ආරම්භ කර ඇති බවයි එම කොමිසම සඳහන් කළේ. එළමෙන 25 වනදා සිට එය ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ඒ අනුව චන්දහිමි නාමලේඛනයේ ලියාපදිංචිය සම්බන්ධයෙන් ග්‍රාම නිලධාරීවරයාගෙන් විමසීමේ හැකියාව පවතිනවා. 2020 චන්දහිමි නාමලේඛන ප්‍රතිශෝධනයට අදාළව ඊට අදාළ චන්දහිමියන් ගණන් ගැනීමේ ආකෘති පත්‍රය ග්‍රාම නිලධාරීන් හරහා නිවෙස් වෙත බෙදා දීමට නියමිතයි. අප කළ විමසීමකදී මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේ 2020 චන්දහිමි නාමලේඛන ප්‍රතිශෝධනයට අදාළ ආකෘති පත්‍රයක් සෑම නිවසකටම සැප්තැම්බර් මාස තිහට පෙර ලබා දීමට කටයුතු කරන බවයි. මේ අතර මහමැතිවරණයේ අවසන් වී දින 18ක් ගත වුවද එක්සත් ජාතික පක්ෂයේ සහ අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයකට එළඹී නැහැ. එහිදී අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් මතුව ඇත්තේ දැඩි ගැටලුකාරී තත්වයක්. මේ අතර මෙවර මහමැතිවරණයෙන් දැඩි පරාජයක් ලැබූ එක්සත් ජාතික පක්ෂයේද ඔවුන්ට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා පත් කරන්නේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් අවසන් එකඟතාවයකට එළඹී නැහැ. පැවති සාකච්ඡා ගණනාවකදී එක්සත් ජාතික පක්ෂ නියෝජිතයින් සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් පසුවට තීරණයක් ගන්නා බවයි. පාර්ලිමේන්තු මහමැතිවරණයෙන් පරාජයට පත් වූ හිටපු මැති ඇමතිවරුන් සඳහා රජයෙන් ලබා දුන් නිවාස ජලය බාර දීමට සහන කාලයක් ලබා දී තිබෙනවා. 2020 පාර්ලිමේන්තු මහමැතිවරණයෙන් පරාජයට පත් වූ හිටපු මැති ඇමතිවරුන් සඳහා රජයෙන් ලබා දුන් සියලු නිල නිවාස යලි බහර දීමට සහන කාලයක් ලබා දී ඇති බව අප කළ විමසීමකදී පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා ප්‍රකාශ කළා. අටවන පාර්ලිමේන්තුවේ සිටි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කොටසක් සිය නිල නිවාස මේ වන විට බහර දී ඇති බවද රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සඳහන් කළා. නව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම මත දුර ප්‍රමාණය අනුව අදාළ නිවාස ඔවුන්ට ලබා දෙන බවයි පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා ප්‍රකාශ කළේ. අදාළ නිවාස කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරුන්ට මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද ඉදිරියේදී ලබා දීමට නියමිතයි. දේශපාලන වේදිකාවේ පළමු අදහස් කිහිපයක් වෙතයි දැන් අවධානය. ඊළඟ මැතිවරණයේ පළාත් සභා මැතිවරණය. ඒ පළාත් සභා මැතිවරණ ඉවරලා ටික දවසක් යනකොට ඊළඟට පළාත් පාලන මැතිවරණ එනවා. දැන් මේ විදිහට යන්න ගියොත් මං හිතන්නේ එක්සත් ජාතික පක්ෂයට අත් වෙච්ච ඉරණමම සමගි ජන බල වේගයේ කණ්ඩායමටත් අත් වෙනවා. එක්සත් ජාතික පක්ෂයේ ඉන්න මේක ජ්‍යෙෂ්ඨ පක්ෂයක්. ඉතින් මෙවැනි පක්ෂයක අද පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් නැති එක ඉතාමත්ම දුකට පත්විය යුතු කාරණාවක්. මේක තමයි දේවසාපි කියන්නේ. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තියක් විදිහට සියලුම මැතිවරණ පුළුවන් විදිහට කල් දා ගන්න උසාවි ගියා තීන්දු ගත්තා. දැන් එතුමන්ලා විපක්ෂයට වැටිලා ඉන්නේ. මම හිතන්නේ එතුමන්ලාගේ දෙබිඩි දේශපාලන පිළිවෙත තමයි මේ රටට පෙන්නමින් ඉන්නේ. මම ආරාධනා කරා මගේ වැඩිමහල් සහෝදර නවින් දිසානායක මැතිතුමාටත් ඒ වගේම කරු ජයසූරිය මැතිතුමාටත් කෙලින්ම සජිත් ප්‍රේමදාස මැතිතුමත් එක්ක ඉන්න කියලා. හැබැයි මම හිටපු ස්ථාවරත්වයයි මම හිටිය ප්‍රතිපත්තියයි මගේ වැඩිමහල් සහෝදර නවින් දිසානායක මැතිතුමත් කරු ජයසූරිය මැතිතුමත් හිටපු ප්‍රතිපත්තිය වෙනස්. එක විදිහකින් බලනකොට මේ තරම් දුර්වල විපක්ෂයක් ඉතිහාසයේ කවදාවත් තියෙන්න නැතුව ඇති හොඳ විපක්ෂයක් රටකට තියෙන්න ඕනනේ. ලෝකේ කොහේ රටවල් කඩාගෙන වැටුණත් මේ පුංචි ලංකාව දියුණුම තත්ත්වයට ගෙනියන්න. ඒකට ඕන කරන වටපිටාව අද නිර්මාණය වෙනවා අපිට දැනෙනවා. ඒ නිසා අපි පැහැදිලිවම කියන්නේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු ඒ වගේම අමාත්‍යවරු විදිහට අපි ඉදිරියේදී අයවැය තුලදී මේවට අවශ්‍ය කරන සියලු පහසුකම් නිර්මාණය කරගන්නවා. අද අමාත්‍යාංශ මෙදීමේදී සමහර අමාත්‍යවරු මෙමෙ අඩුපාඩු කිය කියනවා. මදි පුංචි ගම් කිය කියනවා. අපි කරන්න ඕනේ ඒක නෙමෙයි. අපිට ලැබෙන දේින් අපි වැඩ කරන්නේ.
මීට වඩා හොඳේ වය අපි හිටියා ඒව නෙමෙයි දැන් වැඩේ අපි දක්ෂ වෙන්න ඕන මේ අමාත්‍යාංශ වැඩ කරන අමාත්‍යාංශ බවට පත් කරා අපිට දෙන ඕනම එකක් අපි පිළිගන්න ඕනේ ඒ නිසා මේකෙන් මට සීලම නගර සභා මහානගර සභා ප්‍රාදේශ සභා මට මගේ අතට එනවා සීලම පළාත් සභා මගේ අතට එනවා දේශන කියන ජාතිවාදී දේශපාලඥයා ඒ ප්‍රකාශය කළේ සුභාෂින්චන දෙන අවස්ථාව කතානායකතුමාට සුභාෂින්චන දෙන අවස්ථාවේ කතා කරන්න පුළුවන් පක්ෂ නායකින්ට පමණයි ඉතින් මගේ කතාව තියෙන්නේ 27 වෙනිදා එතෙන්දී මම මේ සම්බන්ධයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඒ ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රවිරෝධත්වය පත් කරලා ඒක ඇන්සර්ඩ් ගතක වෙලා තියෙනවා නම් ඒක ඇන්සර්ඩ් එකිනුත් ඉවත් කරන්න අපිට පුළුවන් ඔයාලා මොන ඩීල් එක දැම්මත් සමගි ජනබලවේගයේ ජයග්‍රහණේ රැල්ල නවත්තන්න ඔය මොන ඩීල් එක එකතුනත් කරන්න බැහැ කියන පණිවිඩය ඔබට දෙන්නේ විපක්ෂයයි ඉතින් කොහොමත් අපි කියනවට අකමැතිනේ එයාගේ කැමැත්ත ප්‍රශ්න නැහැ නේ එයාගේ කැමැත්ත අකමැති විමසන්න අවස්ථාවකුත් නැහැ අපි ඇහුවට අපි ඇහුවේ ප්‍රජාතන්ත්‍රවාදී රටක් විදිහට නායකයෝ විදිහට මහින්ද මාත්‍යයි ගෝඨාභය මාත්‍යයි විශ්වාස කරන විපක්ෂ මතයට අහුන් ගන්න දෙන්නේ නෑ එයා වගේ මේ පාගල දාලා විපක්ෂය විනාශ කරපු විදිහ මතකනේ පෞගිය අවුරුදු පහේ දැන් තර්ඩ් ටයි විශේෂාංගය තර්ඩ් ටයි නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට අයත් ගුවමරන් කඩවල අදටත් කෘෂිකර්මාන්තයේ ජීවනෝපාය කරගත් බොහෝ පිරිසක් ජීවත් වන ප්‍රදේශයක් වැව් ප්‍රතිසංස්කරණය නොකිරීම සම්බන්ධයෙන් බොහෝ අවස්ථාවලදී මෙරට ගොවි ජනතාව පාලන තන්ත්‍රය විවේචනය කළද ගෝමරන් කඩවල ප්‍රදේශයෙන් අපට වාර්තා වුණේ ඊට හාත්පසින්ම වෙනස් සිදුවීමක් සිරිසර පිවිසුම ව්‍යාපෘති යටතේ ප්‍රතිසංස්කරණය කෙරෙන ගෝමරන් කඩවල කන්දමලාව වැවේ පිටතවාන අඩි 1.5ක් පමණ එසවීම හේතුවෙන් මොරවැව කොට්ටාසේ කුඹුරු අක්කර 150ක් පමණ වැසි සමයේදී යටවන බවයි අපට වාර්තා වුණේ. එක කාරණා යප් කුඹුරු කරන්නේ ඒ කුඹුරවත් කරගන්න විදියක් නැ ගිය පාර බාගට වතුර යට වුණා දැන් මේ සැරේ හොඳටම යට වෙනවා ඒක නිසා ඔබතුමාලා කොහොම හරි අපිට මේ මොන විදියකින් හරි අපේ මේ කුඹුරු බේරලා දෙන්න ගෝමරන් කඩවල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු සහ කන්දමලාව ගම්මානයේ ගොවීන් දැනට එම වැවේ පිළිසකර කිරීමේ කටයුතුවල නිරත යුද හමුදාව නොමග යවමින් පිටතවාන අඩි කිහිපයකින් ඔසවා ඇති බවටයි අගතියටපත් ගෝමරන් කඩවල ගොවීන් චෝදනා කරන්නේ. වානේ ප්‍රමාණයට වැඩිය දැන් අඩි 10ක් විතර උස්සලා තියෙනවා. අපේ යන තියෙන කුඹුරු සම්පූර්ණ කුඹුරුවක් කර 50කට වැඩිය සම්පූර්ණම යට යනවා. මේ හේතුවෙන් සින්නක්කර ඔප්පු සහිත තම කුඹුරු අක්කර 150ක් පමණ ජලයෙන් යටවන බවත් ඔවුන් පවසනවා. පසුව අගතියටපත් මොරවැව කොට්ටාසේ ගොවීන් අධිකරණයේ නඩුවක් පවරා ඇති අතර එහි තීන්දුව වී ඇත්තේ අලුතින් ඉදිකල කොටස කඩා ඉවත් කරන ලෙසයි. මේ වැව උත්සවයකට විරුද්ධව උසාවියෙන් ගලා මේ ලියුම් දීලා තියෙනවා. අධ්‍යක්ෂ ලේකම්තුමාගේ ප්‍රකාශ කරන්නේ බෙල්ලන් කඩවල සහ රළපනාව වැව් යටතේ තිබෙන මෙම ඉඩම් අනවසර ඉඩම් බවයි. විසංස්කරණය කරලා තියෙන වාහන අංගලක්වත් අපි උස්සලා නැහැ. ආරක්ෂක සම්මාත්‍යාංශයේ සිටිසර විවාපති වලින් මේ මුදල් වෙනස් වෙලා තියෙන්නේ. ₹6.74 කෝටි මුදලක් මෙතන වෙනස් වෙලා තියෙනවා. ඒ මුදල් වලින් තමයි මේ ප්‍රතිසංස්කරණ කරලා කටයුතු කරලා තියෙන්නේ. මේක ගොවි සමිඳන්ගේ සම්බන්ධතාවයක් නැහැ. මේක වාරි මාර්ග දෙපාර්තමේන්තුව, ගොවි ජන සේවා දෙපාර්තමේන්තුව මැනියත් වෙලා
මේක අනවසර වැව් තාවුල අක්කර 264ක් වැවට යටත් වෙලා තියෙනවා මේ වැව මෙනුම් කටයුතු කරලා තියෙනවා 264යි 264 තුන් තමයි මේ වාන සෙන්සස් කරන කටයුතු කරලා තියෙන්නේ කිසිඳු පාර්ශවයකට අගතියක් නොවන පරිදි කන්ද මලාවේ ගෝමරන් කඩවලක් ගොවීන්ට නිසි විසඳුමක් ලබා දෙන තුරු සියත 3rd eye නිරන්තර අවධානයෙන් 3rd eye දැන් රටවට පුවත් කිහිපයක් කෙටියෙන් ආනයිනික අර්ථපල් සඳහා බදු ඉහළනැංවීමේ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. මුදල් අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇති එම නිවේදනයට අනුව අර්ථපල් කිලෝවක් සඳහා ආනයිනික බදු රුපියල් 50 සිට 55 දක්වා ඉහළනැංවා ඇති අතර විශේෂ වෙළඳ භාණ්ඩ යටතේ සිදු කර ඇති එම බදු ඉහළනැංවීම මාස 4ක කාලයක් සඳහා ක්‍රියාත්මක වන බවද එම නිවේදනයේ සඳහන්. ऐतिहासिक बेल्लन्विल रजमा विहारस्थाने 70 वरटत् पवत्तुनु लबु असल पुण्योत्सवे सह पेरहर मंगल्य अदिन अवसन् वुना एयदु देसन पवत्तु दियकेपीमे उत्सवे सह देव दानेन अनुतुरुवाय පසුගියදා පසුරු 5:30ට පමණ කොල්ලුපිටිය අධි ආරක්ෂිත කලාපය තුල ඩ්‍රෝන යානාව ක්‍රියාත්මක කරපු චීන ජාතිකයෙක් ගුවන් හමුදා විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට චීන ජාතිකයා ගුවන් හමුදා නිලධාරින් විසින් කොල්ලුපිටිය පොලිසිය වෙත බාර දී තිබෙනවා. අනුරාධපුර ප්‍රදේශයේ නුවර වැවේ දියනෑමට ගිය පුද්ගලයෙක් දිය කිලිමින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මියගොස්සැත්තේ 39 හැවිරිදි 1 රුපියෙක් බවයි පොලිසිය සඳහන් කළේ. राज्य सेवा पलात सभा पलात पाल अमात्यांश अटते पवत्न जातिक भाषा अध्यापन सह पुहणु आयतने मगिन क्रियात्मक करण जातिक भाषा अध्यापन पुहणु आयतने शाखावाक अद स्थापित किरुणा ए अमात्य जनक भंडार तेन्नकुन्महता गे प्रधानत्वेन පානතුරු සිට මතුගම දක්වා පාසල් ලමුන් සඳහා බෙදා හැරීමට ප්‍රවාහණය කරමින් සිටි ගංජා තොගයක් සමග සැකකරුවෙක් දොඩංකොට ප්‍රදේශයේදී කළුතර කොට්ටාස අපරාධ විමර්ශන ඒකකයේ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කළුතර කොට්ටාස භාර පොලිස් අධිකාරීවරයාට ලද තොරතුරක් මතයි. එත් සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය මිනිමාවට පත්වනවා. දවසුන් සුම් කරන තවත් පුවත් දැනගන්න කිවන්න www.seelthanews.lk අපගේ වෙබ් පිටුවට. යලිතම මෙම රාත්‍රියේ 9:35ට ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.